සිංහල අලුත් අවුරුද්ද කියන්නේ හැම ගෙදරකම කිරිබතක් ඉදෙන මංගල්‍යයක්. ඉතින් මේ කාලේ තියෙන ප්‍රශ්නත් එක හැම ගෙදරකම අනිවාර්යෙන් කිරිබතක් ඉදෙන එක අනිවාර්ය නිසා අපි ඔන්න අද චෙෆ්නුගේ විශේෂාංගෙන් අවුරුද්දට තව පුංචි කාලයක් තියෙද්දී කිරිබතක් හදාගන්න හැටි කියලා දෙනවා. ඉතින් කිරිබත් හදන හැටි කියන්නේ ඇත්තටම හැම කෙනෙක්ම දන්නවා අමුතුවෙන් විස්තර කරලා කියන දෙයක් නෙමෙයි. හැබැයි අපි අද කියලා දෙන ලෑස්ති වෙන්නේ කොහොමද රයිස් කුකරකක කිරිබතක් හදාගන්න. එතකොට ඔබට ගෙදර මිරිස් ගලක් එතකොට වංගෙඩියක් නැත්තම් කොහොමද ලුණු මිරිසක් කට සම්බෝලයක් හදාගන්නේ කියලා මයි අද කියලා දෙන්නේ. බොහොම අත්‍යවශ්‍යයි මේ කාලයට. අපි බලමු කොහොමද අපේ ගෙදර තියෙන මේ දේවල් එක ටිකක් නවීන ක්‍රමයකට කිරිබතක් හදාගන්න කියලා. අපිත් එක්ක අද හැමදාමත් වගේ එකතු වෙන්නේ ගල්කිස්ස මහ හෝටලේ ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා මහත්තයා. ආයිබෝවන්. ආයිබෝවන් සුබෝදයසන. ඉතින් අවුරුද්දට කලින් අපි මුණ ගැහෙන දවසේ අපි පබ්ලිස් මහත්තයා රයිස් කුකර් එකක් තියෙනවා. ටිකක් දුම් දානවත් පේනවා බත ඉදෙනවා. අපි කිරිබත් හදර හැටි කියමුද රයිස් කුකර් එකේ? ඔව් විශේෂයෙන්ම මේ රයිස් කුකර් එකේ කිරිබත් හදන්න මේ අපි ලෑස්ති උනේ ඔබ නිසායි. මොකද ගෑස් නැහැනේ. ගෑස් ෆෝනේ. හරි. ඉතින් මේක ලැබෙයිද නැද්ද දැන්න. හැබැයි පොරොන්දුවක් වෙලා තියෙනවා ලැබෙච්චිට නම් කපන්නේ නැහැ කියලා. ඔව්. ඉතින් එහෙනම් කිරිබත් හදන්න ඕනේ රයිස් කුකර් එකේ. ඉතින් මේක ලියා ගන්න රයිස් කුකර් එකේ කිරිබත් හදන්න නම් රයිස් කුකරයක් ගන්න. මේ වගේ සුරු බුහිටි නැයි කොහොම වුණත් කමක් නැහැ. රයිස් කුකර් තියෙන සාමාන්‍ය පාවිච්චි කරන රයිස් කුකර් එක. ඔව්. හාල් ග්‍රෑම් 250යි. වතුර අඬු කෝප්ප 2.5යි. එකම ලුණු තේ හැඳි භාගයයි දාලා හාල් ටික හොදලා අම මේ රයිස් කුකර් එකට දාලා ලිපේ තියන්න ස්විච් එක ඔන් කරන්න. මේක හරියට පැය භාගයක් යනවා. මේ හැබැයි මේකින් වෙලාවල් ඇතුව අපිට කිරිබත හදාගන්න පුළුවන්. ඔව් දැන් අපි නැකත් වෙලාවට හරියටම ආහාර අනුභවයට ලෑස්ති වෙනවා නම් කොච්චර කාලයකට කලින් උණුනේ කන්න පුළුවන්. උණුනේ කන්න ඉතිරියට. ඔව්. දැන් අපි කිරිබතත් මේ හරි රස්නේ නේද? දුම් ගහනවා. දුම් නානවා. මේ කොයි වෙලාවකවා කිරි දාන්න ලෑස්ති වෙන්න එපා. මේකේ මැසේජ් එකක් දෙනවා. ආ දැන් ඕෆ් වෙලා. මෙන්න මේ ඕෆ් වුණයින් පස්සේ තමයි දැන් මේ මෙතන සාමාන්‍යයෙන් අපි බතක් ඉදෙන වෙලාවම තමයි මේ ලයිට් එක ඕෆ් වෙලා නම් හරි. ඒක අනිවාර්යයෙන්ම පැය භාගයක් ඒකට යනවා. දැන් ඕෆ් වෙලා. හරි. ඊට පස්සේ හොඳ මිටිකිරි. හොඳ මිටිකිරි ටිකක් දාන්න. කොච්චරක් විතරද? අඬු භාගය, අඬු කෝප්ප භාගයක්. අඬු කෝප්ප භාගයක්. ටිකක් කූරු ගන්න. ආයෙත් මේක ඔන් කරන්න. හරිම සුවඳයි. පොල් කිරි ටික දැම්මට පස්සේ වහන්නේ එයා එතකොට ලැස්ති වෙයි. මේ හැදෙනවා නේද? දැන් ඔන්න මේ දුව මං අමාරුවේ දැම්මා. මොකද්ද? ඒ කියන්නේ වංගෙඩියයි හා මිරිස් ගලයි නැතුව ලුණු මිරිසක් හදාගන්න හැටි. කට සම්බෝලෙකුත් හදන්න ඕනේ. කට සම්බෝලෙකුත් හදන්න ඕනේ. කමක් නැහැ. මේක මේ හුඟක් හොඳයි. විශේෂයෙන් මේ අපේ මේ වැඩසටහන බලන පිටරට දරුවන්ට මේක වැදගත් වෙනවා. ලුණු ගෙඩිය සුද්ධ කරගන්න. ඊට පස්සේ මේ විදිය හොදලා මේ විදියට කපන්න. බොහොම පොඩියට මේක කපා ගන්න ඕනේ. මේ අපි ලුණු මිරිසටද? මේ දෙකටම. දෙකටම නේ? ඔව්. ලුණු මිරිසටයි කට සම්බෝලටයි දෙකටම. දැන් මොකද එකක් තියෙන්නේ අපි ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ලෝකේ අපේවත් වෙනස් වුණොත් ලෝකෙට දෙන්න බැරි කමක් වෙනවා.
හොඳ අපි විරාමයට යන අතරතුරේ අපේ බත් එක ඉදෙමින් තියෙන්නේ රයිස් කුකර් එකේ. දැන් අපි කිරිත් එකතු කරා මේකට. ඒ අතරතුරේ පබලිස් මහත්තයා මේ ලුණු මිරිසට සහ කට සම්බලයට ඕන කරන ලුණු ටික කපා ගන්නවා. මම දැන් මෙතන මේ අතරතුරේ විශේෂත්ව කීපයක්ම දැක්ක පබලිස් මහත්තයා. අපි කතා කරමු දැන් මේ අපිට මේකට රතු ලුණුනේ අපි පාවිච්චි කරේ. අපිට පුළුවන් ද රතු ලුණු ගන්න? ගොඩක් අය කැමතියි සහ රසයි කියලා කියන රතු ලුණු. හොඳ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම රතු ලුණු හුඟක් හොඳයි. මේකට ගන්නව නම් එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? රතු ලුණු අපි දූලා ගන්නේ නැන්නේ උසු කුටියට. සුද්ධ කරගන්න යන හින්දාද? සුද්ධ කරගන්න යන වෙලාවට වැඩිය අත ගඳ ගන්නවා. මේ ඇහැට ටිකක් අමාරුයි. ඒ ප්‍රශ්නේ හින්දානේ. ඒ ප්‍රශ්නේ උඩ කමක් නෑ රතු ලුණු ගන්නවට වඩා හොඳයි. මහලුණු ගත්තත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔන්න මේ මහලුණු ටික අපි මෙන්න මේ විදිහට තමයි මේ කපා ගන්න ඕනේ. හරි හීනියට. හරි හීනියට ලුණු ටික හයිලයිට් වෙන්න දෙන්න එපා. දැන් අපි ඒක දානවා. දැන් මෙතනදී මේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමයි අපි කිව්වා වංගෙඩියක් එතකොට මිරිස් ගලක් නැතුව තමයි මේ කට සම්බලේ සහ ලුණු මිරිස හදන හැටි කියලා දෙන්නේ කියලා. එතනදී වැදගත්ම දේ තමයි මෙන්න මේ විදිහට හීනියට. මේ විදිහට හරි පුංචියට මේ ටික කපා ගන්න. මේ විදිහට හීනියට කපා ගන්න. ඊට පස්සේ අපි හදන්නේ ලුණු මිරිස්. මුලින්ම ලුණු මිරිස්. ඔව්. මිරිස් කෑලි මිරිස්. කෑලි මිරිස් ටික එක්ම ලුණු දෙහි දැන් මේ හදන්නේ අපි ලුණු මිරිස්. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකට උඹලකඩ එකතුනේ නැද්ද කියලා. ඈ උඹලකඩ එකතුනේ නැද්ද කියලා. නෑ උඹලකඩ එකතු වෙන්නෙම නැහැ. මොකද ලුණු මිරිස් නේ අපි හදන්නේ. ඔව්. ඔන්න ඔය දෙකේ වෙනස තමයි අපි පැහැදිලි කරගන්න ඕනේ. හැම අවස්ථාවකදීම පබලිස් මහත්තයා කියලා දෙන ලුණු මිරිසේ සහ කට සම්බලේ අතර තියෙන වෙනස. ඔව් ලුණු මිරිස් දෙහි ලුණු මිරිස් දෙහි ලුණු මිරිස් ඒක තමයි මේ සංයෝගේ. පදමට තියනවාද? මගේ මූණ බලුවා නම් හරි. හරි මම හයි. ඉතින් හරි. හැබැයි මම මේකට තව මොනවාද අවුතදයක් දාලා තියලා උදේ. මොනවාද? මම දැක්කේ නැහැ හැබැයි මීට අවුතදයක් දාන මොනවද දැම්මේ? මෙන්න මේ ප්‍රශ්නේ හොඳයි. මේ දරුවා ළඟ ඉඳලා දැකලා නැහැ මේ අවුතදේ. ඒ මොනවද? ඔබගේ තියෙන හදවතේ තියෙන ආදරය. දැන් අපි ලුණු මිරිස් ටික ලෑස්ති. දැන් අපි කට සම්බෝලේ. හරි. ඒකටම උඹල කඩ එකතු කරා. ඒකට උඹල කඩ එකතු කරා. මේකට මේ බොහොම පැහැදිලි හරි අපූර්ව උදාහරණයක් එක තමයි පබලිස් මහත්තයා පැහැදිලි කරන්න නේද? කට සම්බල වෙනස. දැන් බලන්න මේකේ තෙත ගතියක් පේන්න දිනවා. මේක පැහැත් වෙනසුනා එතනක වේලීමක් ඇති වුණා. ඔව්. ඒකට කියනවා කට්ට කියලා. මොකද මේ පොලෝ කොටන්න ගියාම රස්නේ මේ හයියනම් අපි පැලැන්නු කියන්නේ මේ පොලෝ කට්ට වෙලා. අන්න ඒ වචනේ තමයි යාලගත්තේ. මේ ලුණු මිරිස් දෙයි ලුණු මිරිස් කට්ට සම්බෝල. දැන් මේ තියෙන කට්ට සම්බෝලේ මේ තියෙන ලුණු මිරිස. හරිද? ලුණු මිරිස. පැහැදිලි. රයිට්. හරි එතකොට පබලිස් මහත්තයා අපේ කිරිබත්ට මොකද වෙලා තියෙන්නේ? කිරිබත් දැන් බලමු. පබලිස් මහත්තයා දැන් අපි මේ කට සම්බෝලේ ලුණු මිරිසයි හදපු නිසා දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා අපි අද කිව්වේ වංගෙඩියක් හැම පාවිච්චි කරන්න එපා කියලා. හැබැයි වංගෙඩියක කොටනකොට මේකේ රසය වෙනසක් වෙන්න පුළුවන්ද මේ දෙකේම ලුණු මිරිසේ සහ කට සම්බෝලේ? අපි අතින් කලවම් කරගන්නවා නම් වෙනම රසයක් සහ වංගෙඩියක දාලා අපි කෙටුවොත් ටිකක් තදින් අනිවාර්යයෙන්ම වෙනසක් තියෙනවා. එකක් තියෙන්නේ මේක හොඳටම ඔක්කොම ඇඹරෙනවානේ. ඔව්. ඇඹරුණාම කෑලි මුකුත් හැපෙන්නේ නැහැ. ඊට පස්සේ උඹලකට කෑලි ටික විතරේ හැපෙන්නේ. මේ විදිහට
මේ පොඩ්ඩක් හරි ලුණු මේකේ පේනවනේ. ඔව්. අරකේ පේන්නෙම නැහැ. රහත් වෙනස් ලක්ෂණත් වෙනවා. උතුර වඩාත් රසවත් අපි අතින් මේ විදිහට හදාගන්න එකද නැත්නම් වංගෙඩියක් මේ මිරිස් කලක් පාවිච්චි කරන එකද? අනිවාර්යයෙන්ම මිරිස් කලක් වංගෙඩියක් පාවිච්චි කරන එක තමයි. හොඳටම හොඳයි. ප්‍රශ්නයක් නේ මේ අපේ පිටරට ඉන්න දරුවෝගේ ගෙවල් වල උතු කුටියේ ලක්ෂණ සුරු බුහුටි වංගෙඩියක් තියෙනවා. ඔව්. ඉතින් ඒ වගේ ලේසියෙන් කරන්න පුළුවන්. දැන් අපි කිරි බත බලමුද? බත තාම ටිකක් මදි. මේ දැන් මේ කිරිබත් ගැන කතා කරන නිසා අපි අද දැන් මේ පොල් කිරිනේ එක එක පළාත්වල කිරිබත වුණත් හදන විදිහ වෙනස් පබ්ලිස් මහතේ. එතකොට අපි අහලා තියෙනවා සහ දැකලා තියෙනවා මේ කිරි, ඒ කියන්නේ පිටි කිරි අපි ගන්න පොල් කිරි වෙනුවට මේ එළ කිරි එහෙම පාවිච්චි කරනවා කිරිබත් වලට. එහෙම තේනවා නේද විවිධ සංස්කෘතිය? අනේ එළ කිරි නම් පාවිච්චි කරන්න එපා. 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 ඒ කියන්නේ පොල් තෙල් ලෝකේ හොඳම තෙල් ඉවීමට ගන්න පොල් තෙල්. දැන් ජපානයේ අය හොඳ සුදු පොල් තෙල් උදේට තේ හැන්දක් බොනවා. ඒ තරම් ඖෂධයක්. ඒ වගේම තමයි මේ පොලුන් පොල් කිරි දාලා කිරිබත හදාගන්නවා මිසක් අපි සත්ව කිරි නම් දාලා හදාගන්න එපා. එතකොට ප්‍රශ්නයක් එයි. දැන් හුඟක් පොල් නෑ. විශේෂයෙන් මේ පිටරට ඉන්න දරුවන්ට පොල් නෑ. එයාලට තියෙන්නේ පොල් කිරි පිටිකර පොල් කිරි. පිටිකර පොල් කිරි. එහෙම නැත්තම් දියරකිරි. ඒවා කමක් නැහැ. හරි හොඳයි පිටිකල පොල් කිරි. ඒක පාවිච්චි කරන්න. හැබැයි ලංකාවේ නම් ඕනේ නැහැ. පිටරට ඒක පාවිච්චි කරන්න කිසිම වෙනසක් නැහැ. හරියට හදා ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකටම ආදරේ මුසු කරන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම මේ කාලේ ඒ ආදරයත් එක්කම තමයි ගෙදරක කිරිබතක් හැදෙන්නේ. අපිරිස් මහත්තයා දැන් මොකද? අපි බලමුද? තව ටිකක් මදිය ඕනේ. මදිද? ඔව්. තව වතුර ගතිය, කිරි ගතිය තියෙනවා. කිරි ගතිය තියෙනවා. හරි සුවඳකුත් වෙනවා. එතකොට දැන් අපි මේ අවුරුදු වෙනුවෙන්නේ මේ ඔක්කොම කරන්නේ. ඔව්. අවුරුද්දේ තවත් විශේෂිතයක් තමයි අවුරුදු කෑම මේසෙනේ. ඔව්. කැවිලි වර්ගත් එක්ක කෑම මේසයත් හරි විශේෂ තැනක් ගන්නවා. එතකොට පබිරිස් මහත්තයා කොහොමද අපි අවුරුදු කෑම මේසේ පිළියෙල කරන්නේ? මේ අවුරුදු කෑම මේසෙට අනිවාර්යයෙන්ම අපි හුඟක් හරි වෙනස් කරොත් හොඳයි කියලා මම හිතනවා. ඇයි? මොකෝ හැමදාම අපි හාල් ටිකක් තම්බ ගන්නවා, එළවලු ටිකක්, මාළු ටිකක්, මස් ටිකක් බදිනවා කරනවා. මේකත් අපි වෙනස් වෙන්න ඕනේ. මේ කාලෙට ගැලපෙනවයි කියලා හිතන මොනවද ආහාර වර්ග? මේ කාලෙට ගැලපෙන්නේ විශේෂයෙන්ම ඔබලා මන් දැනුවත් කරලා තියෙනවා ගන්න ඔය මේ කන මල් ටිකක්, ඒකම මට්ටක්ක, කැරට්, කොහිල දළු මේව ටිකක් ලෑස්ති කරගන්න. ලෑස්ති කරගෙන පිටි අපි උදාහරණයක් හැටියට පිටි 200යි කෝම් ප්ලව 200යි ඒකම වතුර ටිකක් දාලා මේක උකු මිශ්‍රණයක් හදන්න, ලුණු ටිකකුත් දාලා ඒක හදලා තියන්න පැත්තකින්. ඊට පස්සේ තව ගන්න මිරිස් කුඩු, කෑලි ගන්න එපා, මිරිස් කුඩුයි අර උම්බල කඩ හොඳට කොටන්න. උම්බල කඩ හොඳට කොටලා පෙනේරින් හලන්න. මම හිතන්නේ මේ පළවෙනි වරට මම මේ කියනවා. උම්බල කඩ පෙනේරින් හලලා මිරිස් වලට උඹල කඩට කුඩු ටික දාලා කවලම් කරලා යන්තම් ලුණු ටිකක් දාන්න. මේක හොතට මිශ්‍රණය කවලම් කරලා. ඊට පස්සේ අර මල් ටික වට්ටකටිය හීනියට කපන්න. තම්බන්න කරන්න මුකුත් එපා. කැරට් ටිකත් හීනියට කපන්න, ලක්ෂණට කපා ගන්න පුළුවන් හීනියට කපන්න. පිටි කැපුවත් කමක් නැහැ. ඊට පස්සේ මල් ටිකයි කැරටුයි එලෝලු මුණු වුණත් කමක් නැහැ. අර කොළ ටිකයි ගැඹුරු අර බැටේකේ දවටල ගැඹුරු තිලේ බදින්න. ගැඹුරු තිලේ බැදලා ඊට පස්සේ අපි අර තියෙනවනේ මිශ්‍රණයක් හදාගෙන අර උඹල කඩ කුඩුත් එක්ක. ඔව්. මේක නිකන් එහෙන්න. කාලා බලන්න. වැඩක් නැහැ. අලුත් අවුරුදු මේසේ. ඉඳුල් කරන්න පිට කෙනෙක් එනවනේ. අපි ඉඳුල් කරන සිස්ටම් එකක් තියෙනවා. ඉඳුල් කරන්න පිට කෙනෙක් එනවනේ. ඒක කෑවයින් පස්සේ
ඒ මිනිස්සයා යන්නේ නැහැ මේ ඔබගේ මේ වට්ටෝරුව අහන්නේ නැතුව. හරි එහෙනම් ඔන්න අලුත් අවුරුදු කෑම මේසෙට තවත් අලුත් ආහාරයක් හැදෙන හැටි කියලා දුන්නා. මේ අපේ දේශීය දේවල් එක්ක එළවලු එක්ක එකතු කරගෙන කොහොමද හදාගන්නේ කියලා. දැන් මොකද අපේ බත? බත දැන් හයි මේ වගේගෙන එනවා. අපි මේ කිරි එකතු කරගත්ත ඇති නේද පවිස් මාත? මේකටත් අපි බත ඉදෙනකොටම මේකටත් ලුණු එකතු කරගන්නවද රයිස් කුකර් එකේ තියෙද්දිම නේද? හරි. දැන් ඊට පස්සේ මේක මේ රයිස් කුකර් එකේ දැන් පබ්ලිස් මහත්තයා කිව්ව විදිහට හදාගත්තට පස්සේ ඊට පස්සේ තියෙන ගැටලුව තමයි කොහොමද මේක හරියට අපි කියන වඩනවා කියලා නේද? කිරි බත. කොහොමද ඒක තමයි ඊළඟ ගැටලුව. මොකක්ද ගැටලුව? ඒක හරියට හදාගන්න එක දැන් රයිස් කුකර් එකේ පදම ආවේ නැති වුණොත් හරියටම නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. කිරි බතක් කියන්නේ කිරිපතක් කියන්නේ මේක මේක මේ ගානකට හරි වට්ටියකට හරි වට්ටියක දානවන කේහල් කුලයක් යටට දාලා මේක වඩවන්න. වඩවලා තුනී කරන්න. තුනී කරලා පැය භාගයක් තියන්න. නිවෙන්න අරින්න ඕනේද? නිවෙන්න අරින්න. නිවෙන්න අරපු හැටි හයි වෙනවා. ඊට පස්සේ ලක්ෂණට කැලි කපන්න. හැබැයි කිරිපත් අවුරුද්දට කපනකොට කිරිපතක්නේ අපි හදන්නේ. කුට්ටි නෙවෙයිනේ අපි කිරිපතක් කියන්නේ. රුහිත හැඩේට. අනේ හැඩියේ වැදගත් වෙනවා කිරිපතක් කියන්නේ නැණං කුට්ටි කපන්නේ මේ සැරේ අවුරුද්දේ කිසිම කෙනෙක් කුට්ටි කපන්නේ නැවන්න. ඒකට හේතුවක් තියෙනවද බලිස් මහත්තයා? මේ පුතේ අපි කිරිපතක් හඳුන්වා දෙන්නේ. ඒ කපන සිස්ටම් එකෙන්නේ. අපි කියන්නේ මොනුහරි අමු ඉලවලුවක් කපන්න ගියාම රුහිතට කපන්න කියන්නේ නැහැ නේ. අර කිරිබත් හැඩියට කපන්න කියනවනේ. ඔව්. යන්නේ හැඩිය වැදගත් වෙනවා. දැන් දිගට කපනවා, හතරස් සැරි කෑලි කපනවා, නොයිකුත් විදියට කිරිබත් ඇත්තද දන්නේ මතයක් තියෙනවා මං අහලා තියෙනවා සමහර ගෙවල් වල මේ අපේ අත්තම්මලා ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ අපි මොකකට හරි කිරි අම්මලට හරි බාරයක් වෙලා තියෙනවා නම් සාමාන්‍යයෙන් එහෙම කිරිබත් කෑලි කපන්නේ නැහැ කියලා සමහර අය විශ්වාස කරනවා. ඒක ඇත්තක් තියෙනවද? ඒ කියන්නේ දැන් අපි මොකකට හරි බාරයක් වෙලා තියෙනවා නම් ඒක ඔප්පු කරනකම් කිරිබත් කෑලි කපන්නේ නැහැ කියලා එහෙම තියෙනවා. මම දන්නේ එහෙම සමහර පැතිවලගේ විශ්වාසයක් තියෙනවා. හැබැයි මේ 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 වචනේ මම දනුයි පුතේ අහුවේ. සමහර අයගේ එහෙම මතයක් තියෙනවා කියලා අහලා තියෙනවා. මට ඔකට උත්තර දෙන්න අමාරුයි මම දන්නේ නැති නිසා. ඔව් ඇත්ත ඇත්ත. ඒක එක්කෙනා ඉතින් විශ්වාස කරන විදිහත් එක්ක කොහොම හරි ඒ වුණත් කිරිබත් තක් හැදෙනකොට අලුත් අවුරුද්දකදී පබලිස් මහත්තයා කිව්ව වගේම අර කිරිබත් හැඩේ කෑලි කපලා තියෙනවා නම් තමයි කෑම මේසේ උනත් පිරිලා වගේ අපිට දැනෙන්නේ නේද? ඒ නිසා අපි ඒ විදිහට මේ පාර අවුරුද්දට කිරිබත් හදමු, කිරිබත් කපමු, කෑම මේසේ ලස්සන කරගමු. හරි. එහෙනම් අපිට දැන් පොලවන්ද හදාගන්න. තව පොඩ්ඩක් තියෙනවා. තව සුළු වෙලාවයි. ඊට පස්සේ අපිට පුළුවන් මේක වඩන්න. මෙන්න මේ වගේ මේ කිරිපත් හදාගන්න මගේ විශේෂයෙන්ම මම මේ පිටරට ඉන්න ළමයින්ට කියන්නේ මේක අපේ ලෝකේ හොඳම ආහාර දරුවනේ ශ්‍රී ලංකාවේ ආහාර. ශ්‍රී ලංකාවේ ආහාර වල වැදගත්කම තියෙන්නේ ඖෂධ 42ක් අපි පාවිච්චි කරනවා. ඒ ඖෂධ 42කින් එකක් තියෙන්නේ අනිවාර්යයෙන්ම බෝ නොවෙන අසනීප අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඒවයි. ඒක නිසා ඒක කරගන්න නම් අනිවාර්යෙන්ම මෙහෙම කූරු ගන්නකොට හැඳි ගන්නකොට මම මේ හදන කිරිබත කන සියලු දෙනාටම දිව්‍ය ඖෂධයක් වේවා කියන චේතනාවෙන් තමයි මේක හැඳි ගන්න ඕනේ. ආශිර්වාදයක් එකතු කරලා. එතකොට ඒක දැනුම කොහොමද? දැනෙන්නේ කොහොමද? කවදාකවත් ලුණු වැඩි වෙන්නේ නැහැ. කවදාකත් ඇට්ට කුණා වෙන්නේ නැහැ. කවදාකත් අඩියල්ලන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. අනිත් එක ඔබ කරියක් හදනවා නම් ඒ ගන්න අමුද්‍රව්‍යයේ පාට වෙනස් වෙන්නේ නැහැ. රස වෙනස් වෙන්නේ නැහැ. ඒකම සුවඳ වෙනස් වෙන්නේ. මෙන්න මේ තුන ආරක්ෂා කරගමින් තමයි අපි කෑමක් හදන්නේ. එතකොට කිරිබත් හදනවා නම් අනිවාර්යයෙන්ම කිරි
හාලුයි එකට තැම්බිච්ච සුවඳේ එන්න ඕනේ. දැන් තවත් විශේෂත්වයක් තමයි සාමාන්‍යයෙන් අපි වැඩිපුර දකින්නේ මේ කිරිබත් හදනකොට සුදු කැකුළු වලින් කිරිබතක් හදනවා. අද අපි පාවිච්චි කරලා තියෙන්නේ රතු කැකුළු. මේකෙත් විශේෂත්වයක් තියෙනවා. අනිවාර්යෙන්ම මොකද රතු කැකුළු වල ෆයිබර් තියෙනවා. ඒක තමයි අපිට විශේෂයෙන් වැදගත් වෙන්නේ. දැන් අපි පාන් කනවනේ. මේ පාන් කන එකේ ඒ පිටරට එවන්නේ අපිට රොඩ්ඩ කුරුට්ට කියනවා අපිනේ. දැන් අපි මේ විදිහට අතුර ගත්තට පස්සේ තමයි මේක නිවෙන් අරින්න ඕනේ නේද? ඔව්. අපිට සහයෝගයේ තමනුලත් ඉන්න. මනුලත් ඉන්නවා. මට නම් පේන්නේ කිරි හොඳ පදමට තියනවා නේද? මේක මේ අනිවාර්යෙන්ම මේ ඔය දුවට මේක රහ බලන්න වෙනවා. මන් දන්නේ වෙලාවල් තියනවාද කියලා. දැන් ලුණු මිරිස් දෙක කට්ට සම්බෝලද ඔය. ඒක තමයි මම ඔය මේ රහ බලන්න වෙනවා කියලා කිව්වහම මේ කල්පනා කරේ ලුණු මිරිස් එක්කද කට්ට සම්බල් එක්කද රස බලන්න කියලා. ඔව්. මොකද්ද හිතන්නේ? මට හිතෙනවා කට්ට සම්බල් හොඳයි කියලා. කට්ට සම්බල්. කොම්බලකට තියෙනවනේ. මම මේ දෙකෙන්ම දාන්න. දැන් මේ ආහාර පිසින නැකත තියෙන්නේ 14 වෙනිදා උදේ 9:05ට ඔන්න ඒ සුබ මොහොතින් අපි මේ කියලා දීපු විදිහට බොහොම රසම රස කිරිබතක් හදන්න. පවුලේ ඇත්ත එක්ක ආදරය ආශිර්වාදේ මේ හැම දෙයක්ම මුසු කරගෙන මේ අලුත් අවුරුද්දේ කිරිබතක රහ බලන්න ඔබට පුළුවන්. හොඳයි එහෙනම් අවුරුද්දට කලින් කිරිබතේ රහ බලන්නයි හදන්නේ. අපි බලමු කට සම්බල් එක්ක මුලින්ම කිරිබත් කල් රසනේ නේද පබ්ලිස් මහත්තයා. ඔව්. පොඩක් නිවල එහෙම කන්න ඕනේ. මේ විදිහට මේක වඩවන්න. හරිම රසයි. හරිම රසයි. හරිම රසයි. ඊට පස්සේ මේක වේරුණයින් පස්සේ කපන්න. පබිලිස් මහත්තයා තේමම රස බැලුවා. ඔව්. මොකද හොඳ. හරිම රසයි. කට සම්බල් ලුණු මිරිස් බැලුවේ. කට සම්බල් එක්ක. කිරි තියනවා හොඳට. හරිම කිරි රසයි කිරිබත. පබිලිස් මහත්තයාගේ මූණ දිහා බැලුවොත් කොහොමද රස කියලා බලා ගන්න පුළුවන්. මේක හොරට කරන්න බෑ. මේක අවංකව තමයි. මේ එක නිසා මේ විදිහට කිරිබත් කරලා. ඔව් අපිට වෙනස් රසක් දැම්මොත් මූණෙන් ඒක පේනවනේ නේද? ඔව්. විනාඩි 10 ඉනකොට දැන් ඇඹුලක් ආපු හැඩියේ මූණු වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඒක හරි ඒක හරි. තිත්ත කාපු හැඩියේ ඒක වෙනස් වෙනවා. හරි. එහෙනම් අපි දැන් කිරිබත කපනවද දැන්? ටිකක් විලින්න ඕනේ. හා නිවෙන්න අරින්න ඕනේ නේද? හොඳයි එහෙනම් මේ අපිට දැන් මේ කාල වේලාව ඇතුළත නම් නිවෙන්න ඇරලා කිරිබත කපන්න වෙලා සමහර විට මද වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පබිලිස් මහත්තයා කිව්වා වගේම මේක ප්ලේට් එකකට අතුර ගත්තට පස්සේ හොඳට මේක වඩලා ඊට පස්සේ නිවෙන්න ඇරලා තමයි කිරිබත් හැඩේ කෑලි කපා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද රයිස් කුකරකේ කිරිබතක් හදාගන්න හැටි. එතකොට වංගෙඩියක් මිරිස් ගලක් නැතුව කොහොමද කට සම්බෝලයක් ලුණු මිරිසක් හදාගන්නේ කියලා අපි මේ ලබන්න ආව අලුත් අවුරුද්දේ ඔබට කියලා දුන්නේ. පබිලිස් මහත්තයා. ඒකම තව පොඩි පණිවිඩයක් දුන්නා. අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙමු පණිවිඩයක්. ඒ කියන්නේ මේ විදිහට කිරිබත හදන්න හදලා හොඳ රවුන් මෝල් එකකට මේක වඩවන්න. වඩවල ලක්ෂණයට තුනී කරන්න. තුනී කරලා නිවෙන එකක් තියන්න. ඊට පස්සේ කජු ටිකක් ගන්න. කිරිබතට නැහැ. අපි මේ දරුවන්ගේ උපන්දින උත්සවවලට මේ කිරිබතට දාන්න මෙන්න මේ ටික
මී පැණි වීරි මුදු රස බලන්න එක් මේලෙඟි තෙල් ටිකක් දාලා හොඳට කිරිබත් හදන්න මී පිණි වලට ලක්ෂණ පාටක් වෙන ලක්ෂණ සුවඳක් වෙනවා මේක තින්න හයි වෙනකම් ඊට පස්සේ කජු ටිකක් ගන්න මේක හොඳට අඹරන්න පේස්ට් එකක් වගේ එහෙම නැත්නම් කඩේ තියෙනවා ඒවත් ගන්න පුළුවන් ඊට පස්සේ මේක තුනී කරන්න තුනී කරලා හීනියට පටි කපන්න මේක වර්ණ දෙකක් දැම්මොත් හොඳයි ගොක්කොල පාටයි කොළ පාටයි ඊට පස්සේ මේ පටි පැදුරක් වගේ වියන්න වියලා මේක කව කරන්න බලන්න නියම කීකික හොඳයි ඔන්න අලුත් අවුරුද්ද වෙනුවෙන් තවත් රසවත් ආහාරයක් හදාගන්න හැටි පබ්ලිස් මහත්තයා කියලා දුන්නා අපි ඉක්මනින් දැන් කපන්න පුළුවන් අපිට කෑලි බෑ තව ටිකක් බෑ අපි වෙලාව මදි නිසා මේ විදිහට තියෙනවා අර මම කිව්වා වගේ ගෙදරදී ඒ කිව්ව විදිහටම කරගන්න ඊට පස්සේ අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පබ්ලිස් මහත්තයා විශේෂ මතක් කිරීමක් තියෙනවා සහ ඉල්ලීමක් තියෙනවා අපි මේ අර කිරිබත් හැඩේ කෑල්ල කිව්වනේ මේ රුවිතට කපන්න කියලා අපි නිකන් මේ පෙන්නමුද එක කෑල්ලක් කපලා කොයි විදිහටද කපා ගන්න ඕනේ කියලා මේ විදිහට තියු කපන්න හරි මේක පොඩ්ඩක් තාම නිවිලා මදි නිසා තමයි අර හයිය ගතිය නැත්තේ ඊට පස්සේ මේ විදිහට තමයි කැල්මතු වෙන්නේ. හරි. මේක හොඳට නිවුනහම ලස්සනට මේ හැඩේ පේනවා. එමුනම් හැමදාමත් අපේ චෙෆ්නුගේ විශේෂාංගයේ වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය ලබා දෙන ගල්කිස්සමා හෝටලෙන් ඒ ගැනත් බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. එහෙමනම් මේ ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබට කිරින් පැණි නිතරම සුබ සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි මේ කිරිබත හැදෙන අතරතුරේම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබතුමන්ටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටත් එහෙමයි.